කොහොමද ඉතින් තාම ලොග් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මේ බ්ලොග් එක පටන් ගන්නකොටම මේ කාටවුන් එකෙන් මට එවලා තිබ්බා ටී-ෂර්ට් එකක් ඉතින් තැන්කියු කාටවුන් එකට ඔයගොල්ලොත් ඔය වාහන වලට කැමති නම් වාහන සම්බන්ධ අඳුම් ගන්න කැමති නම් කාටවුන් එක තියෙනවා ගිල බලන්න ඉතින් අද හැබැයි අද මම බ්ලොග් එකක් කරන්න හිතුවේ අද හොඳට පායන දවසක් අද බලාකුලක්වත් නැහැ හසේ ඉර විතරයි තියෙන්නේ අපි බලමු අද මොකද වෙන්නේ කියලා මෙතන තියෙනවා කහ අතින් ඉන්න පුෂෙක් පුෂ් ඊට පස්සේ මෙතන තියෙනවා පොල් පොල් තියෙන පොල් තෙල් හදන්න අතර තියෙනවා ගම්මිරිස් ඔක්කොම ටික මෙහෙ තමයි හදන්නේ ඔගලට මතක ඇති මම අර එක බ්ලොග් එකක ග්‍රාම සේවකයෙක් කරලා දෙන්නෙක් එක්ක ගමක් ඇතුළට ගිහලා කැම් පාරසල් ගැබ් බෙදුවා කොරෝනා කාලේ ඉතින් ඒ පැත්තේ ගම හරි ලස්සනයි මං කිව්වා ආයේ ගම පැත්තේ යන්න ඕනේ කියලා හැබැයි ආය යන්න බැරි වුණා දැන් මං ඒ පැත්තෙන් ගිහලා කොහෙද වැටෙන්නේ කියලා දන්නේ නැහැ හරිද ඉතින් මම බැලුවේ අද ඇඩ්වෙන්චර් එකක් එක්ක ඒ පැත්තට ගිහලා බලන්න එහෙන් කොහාටද යන්නේ මොන වගේද කියලා ඒ පැත්තේ අර අනරේ වට කළේ දිනයි දන්නේ නැහැ නේද net hitum දාලා තියෙන්නේ කුඩත් ගහලා වටේට මෙතන පිටසක් කළ යානකුත් බාලා මේ තැලිලා තියෙන්නේ මාර ලස්සනයි ආරන්නේ සේනාසනේ ගිහලා බලමුද ඇඩ්වෙන්චර්ස් නේ බලමු කොහොමද කියලා ගෙදරකට තමයි යන්නේ නේද ගිහලා බලමුද මාර ලස්සනයි වීදුවද दिलशांस अडवेंचर्स मैं हेलीपेट गुड़ कटे दन गण मे मेतन मेहम पांसरा तीन की पाली गल थिंग ओके अभियान ताव इस मनोवाद तीन के लिए बात कीतने कृष्ण तीन हाँ 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 सबा क्या हतरे अंदर එහෙම ප්‍රශ්නක් නැහැ. ආ එහෙම නැති. හා. ඇත්ත හරිවාසෙද? ඔව්. 40ක් මොන කිව්වද? එහෙම නැහැ නේ. කාටවත් සමන් නැහැ කියලා කිව්වේ. හයක් හරි කමන් නැහැ කියලා කිව්වේ මං ඉතින්. 39. එතන 10යි 43 තියෙනවා. හරි. 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 දෙන්න. ඉතින් ඒ උන සිද්ධිය තමයි මම එනකොට දැක්ක ළමා නිවාසයක් තියෙනවා. ඉතින් මම ඒගොල්ලන්ගෙන් අහුව මේ මොනවද ඒගොල්ලන්ට තියෙන අඩුපාඩු කියලා ඒගොල්ලන්ට ගොඩ දවසක ඉඳන් සබන් නැහැ කිව්වා. ඉතින් ඒකේ ළමයි 39ක් ඉන්නවා කිව්වා. ඉතින් මම ඒ කට්ටියට සබන් ටිකක් අරන් දුන්නා කඩින්. ඉතින් මගේ ඇඩ්වෙන්චර් එක හොඳ දෙයකින් ඉවර කරන්න ලැබුණේ ගැන සතුටුයි. එහෙනම් අපි දැන් ගෙදර. अम्मे पिंदने के बात को इंदा वाह जय बच्चे का गिनावा आते हो तो दिखाने की मैं बात तो टेस्ट तक इन्हें दे ये नहीं किधर है दूर इन्हें कहाँ वाह कार्ड मैसेज करानी
විවාහක දරුණියෙක් එහෙම කරන එක මහත්යෝ සදාචාර සම්පන්න නෑ නම ඈ මේ විවාහක දරුණියෙක් ඔය මේ අභිසාරිකාවක්ගේ ඇසුර ලැබුවා කියලා මේ පත්‍රය දාන්න තරම් දෙයක් නෙමෙයි මහත්යෝ අද දැන් එන කලින් කිව්වේ එහෙනම් කරන්නේ කියලා ගුලාබි වයිසක් එන්න ගන්න ඕන මල්ලිට ගෑත තියෙන ෂැප් එකේ මල්ලිට හැබැයි මට YouTube හින්දා ඕපන් වෙච්ච පාසලින් මම කරන බිස්නස් ගොඩක් තියෙනවා. සහ මට YouTube හින්දා මගේ පර්සනලිටි එක මාරු විදිහට වෙනස් වෙලා තියෙනවා. මට මාරු මොරල් එකක් කියලා තියෙනවා. මට හොඳම උදාහරණ තමයි ස්ටොක් මාකට් එක. දැන් ස්ටොක් මාකට් එක මම අවුරුදු 10 කතරම් ජොයින් වෙලා හැබැයි මම ඕක අතහැරලා තිබ්බේ. ඊට පස්සේ දැන් මේකෙත් ආපු මේ මොරල් එකේ එකට ආපු හයි අරමේ වෙ හින්දා ඔක දන්න නැති දැන් මම ඒක බැලම කරන වැඩක්. මගේ ඒක ප්‍රධාන ඉන්කම් එකේ. දැන් ඊයේ මම මේකට ඔකට උදාහරණ දෙන්නම්. ඊයේ මම ෂෙයාර් ස්ටැක් ගත්තා 585කට ඒක අද වික්ක ඔක්කොම කමිෂන් හැමදේම අයින් කරාට පස්සේ 6-7කට ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් 21000 විතර ප්‍රොෆිට් එක. මම මේක හරි දාන්න ප්‍රූෆ් නැත්නම් ඒකත් බරුවක් කියන්නේ. ඉතින් ඒ වගේ තමයි දැන් ක්ලාස් හබ් එක දිනවනේ. දැන් ක්ලාස් හබ් එක මම ඔයාලට කලින් කිව්වා ඒක මම ඒ ප්‍රොජෙක්ට් එක ෆේල් ප්‍රොජෙක්ට් එකක් කියලා දානවා කියලා. ඊට පස්සේ ආයෙ මම කල්පනා කරලා හිතුවා නෑ මම මොකටද ෆේල් කියලා කියන්නේ මගේ කන්සෙප්ට් එක වෙනස් කළා දානවා කියලා. මම කියන්නේ කන්සෙප්ට් එක වෙනස් කළා තියෙන්නේ. මං දැන් ඊයේ රෙජිස්ටර් කරා මගේ අලුත්ම දේ තමයි ඊයේ රෙජිස්ටර් කරා ඩොමේන් එකක් record.lk එක. ඉතින් ඒක මං කරන්න යන්නේ දැන් ඔය hard disk එතකොට chips අන්නේ දේවල් වල data recovery කියන්නේ ඒක වෙනම field එකක්. මොකද ඒකට පළවෙනි එක තමයි ඒකට හරි ගාණක් ඒ කියන්නේ නියමිත ගාණක් නැහැ. කැමති ගාණක් ගන්න පුළුවන්. සහ ඒක ඒ කියන්නේ අර අමාරුම දේවල් ගන්න පට්ටම අමාරු. එතකොට ඒකට අර ඕනි කියන hardware කොටස් ඕනි ඒවත් අපි ඇද තියෙනවා. ඕනි technical දැනුමක් තියෙනවා. ඉතින් ඒක අලුත්ම වැඩක්. ඉතින් කොහොමද ඔන්නෝට මට යන්න ඕනේ නෑ YouTube වලින් direct මට සල්ලි එන්නේ නෑ කොහොමද? හරිද? ඒ එහෙම තමයි title දාන්නේ. මං කොච්චර උමු title දානවද? ඉතින් හරි මේ වැඩි කතා යන්න බාගෝනේ. එහෙනම් thank you බැලුවට අපි ඊළඟ ලොක් එකේද හම්බුමු. Bye bye. පැයට ගණන් නේ බං දවසර ගණන් කියන්නේ. දවසරද? ඉතින් වාර දුක නැද්ද ඔයගේ වයිෆ් කෙනේ? ඇයි? යකෝ මේ බිස්නස් එක. ඉතින් ඒක තමයි බිස්නස් එක. ඒක තමයි සල්ලි දීලා කිව්වේ. මොකද්ද? දැන් පැට ගණක් කිව්වේ. නිබලම